අයිබෝන් සීලුන් දෙනාටම Mitsubishi Jeep එහෙම නැත්නම් J44 මේ Jeep එක ගැන ගොඩක් දේවල් අපි කලින් වීඩියෝස් දෙකේ කතා කළා. අද අපි අරන් ආවේ J44 එකේ සම්පූර්ණ රිවිව් එක. දවසෙන් දවස අලුත් වෙන 4x4 ලෝකේ අලුත් දේවල් දැනගන්න subscribe කරන්න අපේ channel එක. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න bell icon එක click කරන්න. මේ off-road paradise. මුලින්ම අපි බලමු ඉදිරිපස පෙනුම කොහොමද කියලා. බැලූ බැලමට ජීප් කියන පෙනුම එන්නේ ඉදිරිපස ලයිට් දෙකෙන් සහ කවුළු හතකින් සමන්විත ෂෙල් එකකින්. මේ ඉදිරිපස ෂෙල් එකේ ඊටාම වැදගත් කරුණු කීපයක් පිළිබඳව අපට කතා කළ හැකි. විශේෂයෙන්ම ඉහලින්ම ඇති Mitsubishi ලෝගෝ එක. මේ නිර්මාණය කර ඇත්තේ පහසුවෙන් දැකගත හැකි හා ඉදිරියට නිරායන ආකාරයටයි. එම ලෝගෝ එකට ඉහලින් බොනට් එකේ ලොක් එක සවි වෙන තැන ඇති පහළට නිරාගිය කොටස දකින්නට ලැබෙනවා. हेडलाइट देख गेन कथा करना सिल्लु फ्रेम मेकिंग समन्वित सील बीम लाइट अपड़ देखगत है मेम लाइट देख निष्पादक सिंह मेम जीप्रदेट सविकर एवना जे 44 वर्गे जीप्रद मोडिफिकेशन किरी मेदी क्रिस्टल लाइट हा एलईडी लाइट सविकर हेडलाइट देखट पहली रते हॉन देख सवीम संदहा कुडा सिदुरु देखक सह एम सिदुरु देखट इदिरी सिल्लु ग्रिल सविकर तिबेनवा මෙම ෂෙල්ලකේ ඇති විශේෂම කරුණ තමයි දකුණු පස පහලින් නැති අශ්වලාඩම් සලකුණ. නිෂ්පාදකයා විසින් එලෙස සලකුණක් යොදා එවන්නේ මෙම ජීප් රථයට මැකැනිකල් වින්ච් එකක් සවි කිරීම සඳහායි. ඉදිරිපස බෆර් එක මත සවි වෙන වින්ච් එකට බලය සපයන ෂාෆ්ට් එක ගමන් කරන්නේ මෙම අශ්වලාඩම් සලකුණ හරහා. එම නිසා එම කොටස කපා ඉවත් කළ යුතුයයි. මෙම ජීප් රථයේ ස්ටීරින් රැක් එක ගැන කතා කරනවා නම් රළු දාවණයට සුදුසු ආකාරයට නිමවා ඇති අයුරු දැකගත හැකියි. මෙම ස්ටීරින් රැක් එකට මෙවැනි ඩැම්පර් එකක් යොදා ඇත්තේ ධාවනයේදී ඇතිවන ගැස්මාඩු කිරීම හා හැරවීම පහසු කිරීමටයි. J44 වර්ගයේ ජීප් රථ සඳහා පවර් ස්ටීරින් නිෂ්පාදකයා විසින් යොදා නැති අතර ලංකාවේදී මෙම රථ සඳහා පවර් ස්ටීරින් බොක්ස් එකක් මොඩිෆිකේෂන් වලදී සවිකරණු ලබනවා. ඔබ මිලදී ගැනීමට අදහස් කරන ජීප් රථයේ පවර් ස්ටීරින් කර ඇතනම් ඒ වාහනේ චැසිය සහ අනෙකුත් කොටස් වලට හානි නොවන ලෙස සවිකර ඇද්දයි යන්න සැලකිලිමත් වන්න. මෙම වාහනේ ඉදිරිපස බෆර් එක ගැන කතා කරනවා නම් වාහනේ චැසියටම සවි වූ කෙටි එහෙත් ඉතා සවිමත් ලෙස නිමවු බෆර් එකක් දැකගත හැකි. තවද මෙවැනි සෙට් සහදාර මෙම රදේ දක්නට ලැබෙනවා. ලංකාවේදී නැවත නැවත තීන්ත ආලේපනයේදී වගකීමකින් තොරව ක්‍රියා කරන කාර්මිකයන් නිසා එම කොටස් වැසී යා හැකි. එම නිසා ඒ පිළිබඳවද සැලකිලිමත් වන්න. ඉදිරිපස වීදුරුව ගැන කතා කළොත් පහලින්ම ඇති මෙම කවුලුව නිර්මාණය කර ඇත්තේ ඇතුළත උණුසුම අඩු කිරීමට එළියෙන් වාතය ලබා ගැනීම සඳහායි. මෙම වීදුරුව සඳහා වයිබර් දෙක යොදා ඇත්තේ වීදුරුවේ ඉහළින්. ඒ සමගම ඉදිරියට නිරා ඇති හැන්ඩල් දෙකක් දක්නට ලැබෙනවා. එම කොටස යොදා ඇත්තේ ඉදිරිපස බොනට් එක ඉහළට එසවූ පසු වීදුරුවේ හා වයිපර් වල වැදීම වැළැක්වීම සඳහායි. මෙම වීදුරුව සහිත ෆ්‍රේම් එක ඉදිරිපසට පහත් කළ පසු වීදුරුව බොනට් එකේ වැදීම වැළැක්වීම සඳහාද එම කොටස වැදගත් වෙනවා. එන්ජින් රූම් එක ගැන කතා කරනවා නම් අපිට එන්ජින් එක දෙපසින් 12 වෝල්ට්ස් බැටරි දෙකක් දැකගත හැකි. තවද ලංකාවේදී සවිකරන ලද පවර් ස්ටීරින් පම්ප් එක සහ AC කම්ප්‍රෙෂර් එක ඒ සමගම දැකගත හැකි. එන්ජින් රූම් එකේ දකුණු පස බල්ක් හෙඩ් එක මත මෙම රතේ මොඩල් නම්බර් එක, එන්ජින් වර්ගය සහ චැසිය එකේ අංකය සඳහන් ටැග් එක සවි වී තිබෙනවා. අනිවාර්යයෙන්ම ඔබ මිලදී ගන්නා රතේ මෙම ටැග් එක තිබේදයි බලන්න. මෙම J44 රතවල දකුණු පස සහ වම් පස දොරවල් දෙකට ඉදිරියෙන් මෙලෙස විවෘත කළ හැකි ආකාරයේ වාකවුළු දෙකක් නිෂ්පාදකයා විසින් සවිකර එවනු ලබනවා. එම වාකවුළු ඉදිරියෙන් බොනට් එක මත ජීප් කියන අකුරු අතර ඉදිරියට නිරායන ආකාරයට නිර්මාණය කර තිබෙනවා. මෙම රතේ ඉදිරිපස දොර සහ වීදුරු ෆ්‍රේම් එක සවිමත් ලෙස සහ වෙනස් පෙනුමක් එන ලෙස නිර්මාණය කර ඇති ආකාරයක් දක්නට ලැබෙනවා. ඒ වගේම දොරෙහි ලොක් එක සහ හැන්ඩලේ ඉතා කල්පවත්නා ලෙස මල නොකන ලෙස නිමවා තිබෙනවා. ඩීසල් ටැංකියේ මූඩිය අසල ඇති මෙම ඩී අකුර නිෂ්පාදකයා විසින්ම සවිකර එවන්නක්. දොරේ ඇතුල් පැත්ත ගැන කතා කරනවා නම් සම්පූර්ණ දොරටම අපෝස්ට්‍රින් එකක් දකින්නට ලැබෙන්නේ නැහැ. කල්පවතින නිමාවෙන් යුතු දොර හැන්ඩල් වලින් යුක්තයි. මෙම ඉදිරිපස දොරෙහි වීදුරුවට ඉදිරියෙන් ඇති මෙම වීදුරුව රතේ තුලට වාතය ඇතුල් වන ලෙස සකසාගත හැකි. මෙම J44 රතේ පිටුපස ගැන බලනවා නම්
වීදුරු දෙකකින් සමන්විත දොරවල් දෙකක් දැකගත හැකි. ඒ වගේම නිෂ්පාදකයා විසින්ම සවිකරණ එවන ස්පෙයර් වීල් බකට් එකක් සහ ස්පෙයර් වීල් එක දකින්නට පුළුවන්. මෙම රථයේ සිග්නල් සහ බ්‍රේක් ලයිට් රථයේ මුල්ලට වන්නටත් රිවර්ස් ලයිට් එක එම ලයිට් වලට ආසන්නෙම දකින්නටත් ලැබෙනවා. මෙම කැනපිය නම් රථයේ හිමිකරුට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරගත හැකි. පිටුපස බෆර් එකක් නම් නිෂ්පාදකයා විසින් මෙම රථයට යොදා නැහැ. ඒ වෙනුවට යොදා ඇත්තේ පිටුපස දොරෙන් ඇතුල් වීමේදී භාවිතා කළ හැකි සවිමත්ම නිමවා ඇති ෆුට්බෝඩ් දෙකක්. මෙම රථයට ඔරිජිනල් පැමිණෙන්නේ 560යි 16, 560යි 15, 600යි 16, 600යි 15 ටයර් වත් හොඳ ග්‍රිප් එකක් සහ පෙනුමක් ලබා ගැනීම සඳහා මෙම රථයට 31යි 10යි 50යි 15 ටයර් යොදා තිබෙනවා. ඔබගේ අවශ්‍යතාවයන් මත වෙනත් ප්‍රමාණයන් හි ටයර්ද යොදාගත හැකි. වාහනයේ ඇතුළත ගැන කතා කරනවා නම් අපිට මූලිකවම දැකිය හැකි ටිකක් විශාල ස්ටීරින් වීල් එකක් සහ මගියා සඳහා නිර්මාණය කරන ලද හැන්ඩල් එකක්. ඒ වගේම වැදගත් කාරණාව තමයි මෙම ස්විච් හතර සහ මීටර් පැනල් එක. මෙම උපකරණ ඉතා මිලාදික සහ දුලබ කොටස් නිසා මෙම කොටස් සියල්ලම ඔබ මිලදී ගන්නා ජීප් රථයේ තිබෙනවාද යන්න හොඳින් ක්‍රියාත්මක වෙනවාද යන්න පරීක්ෂා කර බලන්න. ඉන්පසු අපි ගියර් ලිවර් දෙස අවධානය යොමු කළහොත් අපට දකින්නට පුළුවන් ලිවර් තුනක්. ලිවර් තුනක් පැමිණි මෙම රථයේ ඔරිජිනල් ෆ්ලෝ බෝඩ් ගියර් පැමිණි රථය. ඔබ මිලදී ගන්නා J44 රථය ලිවර් දෙකකින් සමන්විත නම් එය ස්ටීරින් ගියර් පැමිණ පසුව ෆ්ලෝ බෝඩ් ගියර් කරන ලද රථයක් ලෙසට හැඳින්විය හැකියි. අපි හිතනවා මේ වීඩියෝ එකෙන් J44 ජීප් එක ගැන යම්කිසි දැනුමක් ඔබ ලබන්නට ඇති කියලා. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.